විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ සුබ පණිවිඩයට විවිධ අර්ථකථන දීලා තියෙනවා. පණිවිඩයේ ජනාධිපති කියන්නේ ඉස්සෙල්ලා අපේ විපක්ෂයේ පක්ෂ සුබ පණිවිඩය මෙන්න මේකයි කියලා තියෙනවත් අපි දැක්කා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගන්න අවස්ථාවේදී සමහර දේශපාලන පක්ෂ ප්‍රසිද්ධියේ කිව්වා මේ රටේ විදේශ ශ්‍රමිකයන් ප්‍රේෂණ වශයෙන් මේ රටට එවන මුදල් එවන්න එපා, මේවා හොරකම් කරනවා දේශපාලඥයෝ. මේ වෙනකොට 2023ට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ 151%කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවා තමයි සුබ පණිවිඩ. 131%කට තිබ්බ පොලි අනුපාතිකය බැංකු පොලි අනුපාතිකය අද 109%ට ගෙනල්ලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයත් එක්ක වැටුණු මධ්‍යම හා කුඩා කර්මාන්ත නගා සිට වෙන්න රුපියල් කෝටි 2000ක අරමුදලක් ඇති කරලා තියෙනවා. සහනදායි ණය ලබා දෙන්න මේ ව්‍යාපාර නැගිට්ටවන්න. ඉතින් මේව තමයි ජනතාවට ලබා දෙන්න පුළුවන් සුබ පණිවිඩ. විභාගයක් කරාම විභාගේ ප්‍රතිඵලය එනතුරු ඒ ප්‍රතිඵල දෙන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් කියලා කිව්වා. මෙතුමා දක්ෂ නායකයෙක්, මෙතුමාට පුළුවන් මේ රට කොතනටද ගෙනියන්න ඕනේ කියලා. විභාග ප්‍රතිඵල එනකොට කාලය යනවා. එතුමා කිව්වා මේ විභාගේ ප්‍රතිඵල එන්න කාලය යනවා. මේ අපි දැන් මේ ගෙවන්නේ සංක්‍රාන්ති සමයේ. ලොකු දේවල් තියෙනවා අපි උස්ස ගන්න. ඒවා හරියට ක්‍රියාත්මක කරාට පස්සේ අපිට මේ විභාගේ සමත් වෙන්න මහතියක් නෙමෙයි. මේකේ අවලාදන ගන්න දොස් පවරන්න අවස්ථාවක් නෙමෙයි. අපි එකමුතු වෙලා මේ රට ගොඩනගන්න එතුමා කොයි වෙලෙත් කියන්නේ ඒක තමයි. ඒ රට ගොඩනගන්න. අවුරුදු දෙකකින් දෙකා මාරකින් පස්සේ රනිල් වික්‍රමසිංහ කියන්නේ සුබ ආරංචියක් කියන එක කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ අපිට කියන එක අපි බය නැතුව කියන්න කැමතියි. ඌවත් දැන් සමහර කට්ටිය කියනවා මීට වඩා හොඳ හැයා කට් එකක් IMF එකෙන් ගන්න තිබුණා කියලා. අපිට මතකයි IMF එකට ගිහිල්ලා මාණ්ඩලික ගිවිසුම අස්සම් කළා. ඒ අදාළ කටයුතු මේ රජය ජනාධිපතිතුමාතුළු රජය කටයුතු කරගෙන යනකොට කිව්වේ මොකද්ද? පළවෙනි වාරකේ හම්බෙන්නේ නැහැ කිව්වා. අපි කියන්න කැමති එකක් ලැබුණා, දෙකක් ලැබුණා, තුනක් ලැබුණා.